කොහොමද හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඉතින් ඔගොල්ලන්ට නෙක්ස් 3 මන්ස් වල එහෙම නැත්නම් ඊළඟ මාස 3ේදී ඔයාලට අනිවාර්යෙන්ම ලැබෙන දේවල්, එහෙම නැත්නම් ඔයගොල්ලන්ට අනිවාර්යෙන්ම ලැබෙන බ්ලෙසින්ග්ස්, එහෙම නැත්නම් අපි කියමු ආශිර්වාද, ඒ මොනවද කියලා බලන්න මා දෙන්නේ. ඉතින් පෞගේ දවස් ටිකේ එක දිගටම වීඩියෝස් දානවා කියලා හිතුවට මට ඒක දාන්න බැරුණා. ඒ වුණාට මම කොහොම හරි පුළුවන් පුළුවන් වෙලාවට මම ඔයාලට වීඩියෝස් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි අපේ මන්ත්ලි රීඩින්ග්ස් ඔක්කොම ඉක්මනින්ම දානවා කියලා කියන්න ඕනේ මේ වීඩියෝ එක දැම්මට පස්සේ. ඉතින් ඔයාලගේ නෙක්ස්ට් 3 මන්ත්ස් වල මොන වගේ දේවල්ද වෙන්න තියෙන්නේ කියලා දැනගන්න යන්නේ. ඉතින් ඒකත් එක්කම කියන්න ඕනේ තව දෙයක් තමයි, ඔන්න ඔයගලන්ට ක්‍රිස්ටල් ස්ටෝර් එකෙන් ආයේ ඔන්න ඩිස්කවුන්ට් එකක් තියෙනවා ඔයගලන්ට ගන්න පුළුවන්. ඒ වගේම රෝස් කෝට්ස් වලට ඔයගොල්ලන්ට ට්‍රී එකට ෆ්‍රී හම්බෙනවා. ඒකත් එක්කම තව ඩිස්කවුන්ට්ස් ගොඩක් ආයේ ඔන්න ස්ටෝ එකේ තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් ස්ටෝ එකට මැසේජ් එකක් දාලා ඔයාලට ගන්න ඕන දේවල් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඒ වගේම තමයි තව දෙයක් කියන්න ඕනේ, ඔන්න පෙන්ඩන්ට්ස් වලට ආස කට්ටියට ඔන්න buy 2 and get 1 free offer එකක් දාලා තියෙනවා crystal store එකේ. ඔයාලට ඒක ගන්නත් පුළුවන්. ඔයගොල්ලෝ pendants දෙකක් ගත්තොත් එකක් ඔයාලට free ගන්න chance එකක් තියෙනවා. දැන් store එකට message කරන්න ඔයගොල්ලන්ගේ ප්‍රශ්න වලට නැත්නම් ඔයාලට ගැලපෙන crystals ඔයගොල්ලන්ට ගන්න පුළුවන් අපේ store එකෙන්. cash on delivery available කියලාත් කියන්න ඕනේ. ඉතින් like කරන්න, subscribe කරන්න. ඉතින් ඔයාලට පේනවා දැන්තමත් ඔයාලගේ පයල්ස් හතර, එහෙම නැත්නම් ඔයගලන්ට පේනවා ඇති අද සිලෙක්ට් කරන්න ඕන පයල්ස් හතර. ඉතින් මේ හතරෙන් ඔයගොල්ලෝ ටිකක් හොඳට හිතලා, ඔයගොල්ලෝ ටිකක් හොඳට බලලා ඔයාලට ගැළපෙන, එහෙම නැත්නම් ඔයාලගේ හිත යන පයල් එක තෝරගෙන ඔයාලගේ රීඩින් එක බලන්න. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ වෙනකොටත් අපේ පර්සනල් රීඩින්ස් ආය ඕපන් කරලා තියෙනවා. ඒුණාට ගොඩක් ලිමිටඩ් කට්ටියට තමයි, මොකද මෙසේජස් එනවා ගොඩක් අයගෙන්. ඒ වුණත් ලිමිටඩ් ප්‍රමාණයකට තමයි රීඩින්ස් දෙන්නේ. ඉතින් ඕගලන්ට පුළුවන් ට්‍රයි කරලා බලන්න රීඩින් එකක් ගන්න. සමහර අය ගොඩක් අයට ඇත්තරම බැරි වෙලා තියෙනවා, මොකද සමහර අයගේ මොකද ඒ තරම් ගොඩක් මෙසේජස් වෙනවා. ඒක නිසා අපේ මෙසේජස් බලන කට්ටියට ඒක සමහර ඒවා මිස් වෙනවත් වෙලා තියෙනවා. ඉතින් ඔයගලන්ට එහෙම මෙසේජ් කරලා ආවෙ නැත්නම් ආයෙ මෙසේජ් එකක් දාලා බලන්න කියලා කියන්න ඕනේ. ඉතින් බලමු එහෙනම් ෆයිල් නම්බර් 1 එකෙන් හම්බෙමු. අනිවාර්යෙන් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. පාල් නම්බර් 1 ඉතින් ඔයාගේ රීඩින් එක බලන්නයි යන්නේ. ඉතින් ඒ වගේම මතක් කරන්න ඕනේ ලයික් කරන්න කියලා, අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාත් මතක් කරන්න ඕනේ. ඒ වගේම තමයි ඔන්න ස්ටෝ එකේ අපේ ක්‍රිස්ටල්ස් වලට ඩිස්කවුන්ට් එකක් යනවා. ඒ වගේම තමයි buy 1 get 1 free, buy 2 get 1 free එකක් තියෙනවා. ඒ වගේම තමයි buy 1 get 1 free එකකුත් තියෙනවා. ඒව ගැන දැනගන්න පුළුවන් ගොඩනැගෙන ක්‍රිස්ටල් ස්ටෝ එකට මැසේජ් කළා. ඉතින් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආයෙ මතක් කරනවා. ඉතින් ඔයාගේ රීඩින් එක බලමු. ඔයාගේ next 3 months වල ඔයාට අනිවාර්යෙන් මේ දේවල් ලැබෙනවා. ඉතින් ඒක මොනවාද කියලා බලන්න යන්න. ඉතින් ඔයගලන්ට ඔන්න ආදරය ලැබෙනවා. ආදරය ලැබෙනවා කියවහම ඕගොල්ලන්ට මෙච්චර කල් ඔයගොල්ලන්ගේ රිලේෂන්ෂිප්ස් වල ආදරේ ස්ට්‍රොง වෙලා තිබුණ නැත්තම්, ඔයගොල්ලන් හොඳට දැනට තියෙන රිලේෂන්ෂිප් ඔයගොල්ලන්ට ස්ට්‍රොง උනේ නැත්තම් ඒ දේවල් ගොඩක් ස්ට්‍රොง වෙනවා. ඒ වගේම තමයි ඔයගොල්ලෝ ගොඩක් ඉමෝෂනලි ඇටච් වෙන්න තියෙන chance එක වැඩි. එහෙම නැත්තම් ඔයගොල්ලෝ ගොඩක් ආදරේ කරන අයට ආදරේ, ඔයගොල්ලෝ ආදරේ කරන කෙනාට, එහෙම නැත්තම් ඔයගොල්ලෝ ආදරේට ගොඩක් ආදරය කරනවා. ඉතින් ඒ වගේම තමයි සිංගල් කට්ටියට ඔන්න අලුතෙන් ආදරය කරන අය හම්බෙනවා. අලුත් ආදරය කරන්න chances හම්බෙනවා, හොඳ අය හම්බෙනවා. ඒ වගේම තමයි ඔයගොල්ලන්ගේ පවුල ආදරය වැඩි වෙනවා. ඉතින් මේ ආදරය කියන දේ ගොඩක් වැඩි වෙයි next 3 months වල. ඉතින් ඔයගොල්ලෝ break up එකක ඉන්නවා නම් එච්චර ওই දේවල් හිතන්න එපා. මොකද next 3 months වලදී ඔයාලා ගොඩක් heal වෙනවා. ඒ වගේම තමයි ඔයාලට කවුරු හරි වංචාවක්, පහුගිය කාලේදී කවුරු හරි වංචාවක්, බොරුවක්, එහෙම නැත්නම් ඔයාලට කවුරු චීට් කරා නම් ඒ වගේ දෙයක් ගැන ඔයගලන්ට දැනගන්න හම්බෙනවා next 3 months වල. කවුද එහෙම කරේ, ඇයි එහෙම කරේ, අන්න ඒ වගේ දෙයක් ගැන ඔයාලට මොකක් හරි ක්ලියර් දෙයක් ඔයාලට දැනගන්න හම්බෙනවා next 3 months වල. එහෙම නැත්නම් ඔයාලට කතාවක් කියපු කෙනෙක්, කතාවක් හදපු කෙනෙක් වෙන පුළුවන්, මොන හරි ඔයාලට කරපු නරක දෙයක්, ටොක්සික් වැඩක් ගැන කෙනෙක් හරි, ඒ කෙනා ඇයි එහෙම කරේ, ඇයි මොකක් හරි ඒ වගේ දෙයක් ගැන ක්ලියර් අයිඩියා එකක් ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි next 3 months වල
දී ඕගොලන්ගේ කවුරු හරි ඈත ඉන්න කෙනෙක් යාළුවෙක් වෙන්න පුළුවන්, නෑදෑය කෙනෙක් වෙන්න පුළුවන්, කවුරු හරි කෙනෙක් රට ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්, වෙන රටක ජීවත් වෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කෙනාගෙන් මොකක් හරි පොසිටිව් ආරංචියක් ලැබෙනවා, එහෙම නැත්නම් ඒක නෑ එනවා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මොන හරි වාට එවනවා වෙන්න පුළුවන්, ඒ වගේ දෙයක් වාට වෙන්න තියෙනවා. ඒ වගේම තමයි ඕගොල්ලෝ ගොඩක් ඔයාලගේ ඉන්ටුවිෂන් එක ඩිවලප් වෙනවා. එහෙම නැත්නම් ඔයාලගේ දෙවියන්ගේ, එහෙම නැත්නම් ඔය දෙවියෝ විශ්වාස කරන්නේ නැති කෙනෙක් නම් අපි කියමු යුනිවර්ස් එක කියලා. ඉතින් ඒ යුනිවර්ස් එකේ නැත්තම් මොනවා හරිම හයර් එනර්ජි එකක් එක තියෙන කනෙක්ෂන් එක වැඩි වෙනවා. ඉතින් ඔයාලගේ ප්‍රේයර්ස්, එහෙම නැත්තම් ඔයගොල්ලෝ මේ කරන ලා ඔෆ් අට්‍රැක්ෂන් දේවල්, ඔයාලා මොන හරි ඔයාලගේ ඔයාලා කරන රිලිජන් එක අනුව දෙයක් කරනවා, ඒ දේවල් ඒව හරියට කරන්න, මොකද ඔයාලට තියෙන බ්ලෙසින්ස් වැඩි. අනිත් එක තමයි ඔයාගේ ඉන්ටුවිෂන් එක ඩිවලප්. ඒ කියන්නේ ඔයාගේ ගොඩක් දේවල් ඔයා හිතන දේවල් සිද්ධ වෙන්න චාන්ස් එක තියෙනවා. ඒ වගේම ඒක නිසා ඔයාගේ ලා ඔෆ් අට්‍රැක්ෂන් ඔය දේවල් කරන්න, ඒවායින් ඔයාලට ප්‍රතිඵල ගන්න පුළුවන්. ඒ වගේම තමයි තව දෙයක් කියන්න ඕනේ, ඔයාලන්ට ගොඩක් දේවල් ඉස්සරහට වෙන දේවල් සමාලාට ඔගොලන්ට ඒක දැනෙයි, හීනෙන් පෙනෙයි, ඒ වගේ දේවල් තියෙනවා. ඒ වගේ ඒන්ජල් නම්බර්ස් හොඳට මතක තියාගන්න. ඒන්ජල් නම්බර්ස් වලින් වාට එක එක සයින්ස් පෙන්වන්න ගනී. ඉතින් ඒක නිසා හැම දේ ගැනම වටපිට ගැන හැමලාම අලර්ට් එකේ ඉන්න කියලා කියන්න ඕනේ. ඒ වගේම තමා ෆැමිලි එකේ සතුට ගොඩක් තියෙයි ඉස්සරහට. ඔගොල්ලන්ගේ ප්‍රශ්න ගොඩක් ඔය ෆැමිලි එකේ යාළුවෝ එක තිබ්බ ප්‍රශ්න ගොඩක් අඩුවෙයි. හැබැයි අර අර කවුරු හරි චීට් කරපු මොකක් හරි වගේ දෙයක් ගැන ඔයාලට දැනගන්න හම්බෙනවා. ඒ වගේම තමයි ඔන්න ඔයාගේ next 3 months වල වැඩ කරන තරමට ඔයාලට දේවල් ලැබෙනවා. ඉතින් ඒක නිසා ඔයාගේ ඔය ෆයිනෑන්සර්ස්, එහෙම නැත්නම් ජොබ් එක, එහෙම නැත්නම් ඔයගොල්ලෝ ඉගෙන ගන්න කෙනෙක් නම් ඒ දේවල් ගැන වැඩි ફોકસ එක දෙන්න. මොකද ඔයාට ඒවට results හම්බෙනවා next 3 months වලදී. ඉතින් මේක තමයි ඔයාගේ reading එක. මම ඉස්සරහට තව videos ගේනවා, ගේන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ වගේම අපේ Crystal Store එකේ discount එකක් තියෙනවා. ඒ වගේම buy 1 get 1 free එකක් තියෙනවා. buy 2 get 1 free එකකුත් තියෙනවා. ඕගොල්ලන්ට ඒවා ගැන දැනගන්න අපේ ස්ටෝ එකට මෙසේජ් කරන්න කියලා කියන්න ඕනේ. ඉතින් පර්සනල් රීඩින්ග්ස් ඕපන්. ඒක ගැන මම පළවෙනි ටිකේ කිව්වා වීඩියෝ එකේ. ඉතින් ඕගොල්ලන්ට ඒක ගැන බලන්න පුළුවන් පළවෙනි ටිකට ගිහිලා වීඩියෝ එකේ. ඉතින් මම ගින් එන්න ඕගොල්ලෝ සතුටින් හොඳින් ඉන්න. පල් නම්බර් 2 එයාගේ රීඩින් එක බලන්නයි යන්නේ. ඉතින් ඔන්න පළවෙනියෙන් කියන්න ඕනේ ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා. ඒ වගේම ක්‍රිස්ටල් ස්ටෝර් එකේ ඩිස්කවුන්ට් එකකුත් තියෙනවා. buy 1 get 1 free එකකුත් තියෙනවා. buy 2 get 1 free එකකුත් තියෙනවා. ඒ වගේම දරගන්න ක්‍රිස්ටල් ස්ටෝර් එකට මෙසේජ් කරන්න. ඔයගලන්ට පෙන්ඩන්ස් වලට එහෙම ඔෆර්ස් තියෙනවා. ඔයගලන්ට ගන්න පුළුවන් ඒවා. ඉතින් මෙසේජ් කරන්න. පර්සනල් රීඩින්ග්ස් ගැන මම ඔයාලට කිව්වා. ඔයගලන්ට ඒකටත් මෙසේජ් කරන්න පුළුවන්. ඒ කියන්නේ මම පළවෙනි ටිකේ කිව්වා වීඩියෝ එකේ, ඒ ටික බලන්න. ඉතින් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආයෙත් කියන්න ඕනේ. ඉතින් බලමු එයාගේ ෆයිල් 2 රීඩින් එක කොහොමද, එහෙම නැත්නම් next 3 months වල ඔයාලට මොනවද අනිවාර්යෙන් ලැබෙන්නේ කියලා. ඉතින් මොකක් හරි ඔයා කරපු දෙයක, ඉස්සර කාලේ කරපු දෙයක ප්‍රතිඵලයක් ලැබෙනවා, ඒක පොසිටිව් දෙයක්. එහෙම නැත්නම් ඒක ගොඩක් ඔයාට හොඳ දෙයක්. එහෙම නැත්නම් ඔයාට මොකක් හරි මේ නරක දෙයක්, එහෙම දෙයක් නෙමෙයි, හොඳ දෙයක් ඔයාට අහන්න, එහෙම නැත්නම් ඔයාට ලැබෙනවා. ඒ වගේම තමයි කෙනෙක්ගෙන් උදව්වක් ලැබෙනවා, ඔයා ඒක බලාපොරොත්තු වෙච්ච දෙයක්. හැබැයි ඒක ඔයාට ලැබෙනවා next 3 months වලදී. ඒ වගේම තමයි So the word of the next 3 months, I can hear patience. එහෙම නැත්නම් ඉවසන්න, ඉවසීම. ඉවසීම කියන දේ ගොඩාක් වැදගත් වෙනවා next 3 months වලදී. ඔයාට දෙයක් එන්නේ නැහැ, ඇයි එහෙම වෙන්නේ, එහෙම කියලා හිතන්න නෙමෙයි. ඉවසන්න ඔයාට ඉස්සරහ කාලේ හොඳයි. next 3 months වල ගොඩක් වෙලාවට කලබල වෙන්න එපා. කිසි දෙයක් සමහර දේවල් ඔයාට හිතේ පරක්කු වෙනවා කියලා ඒකට ගොඩාක් රෂ් කරන්න එපා. ඉවසන්න next 3 months වල පොඩක් ඉවසලා ඉන්න. වැඩ ඔයාට ඔක්කොම දේවල් පහු වෙලා හරි ඔයාට හොඳ දේවල් ලැබෙනවා. සමහරට මම හිතන්නේ හැමලාම දෙයක් අපිට පහු වෙනවා නම් ඒ වෙන්නේ අපිට හොඳම දේ ලැබෙන්න කියලා. ඉතින් ඒ විදිහට ඕගොල්ලොත් හිතන්න. ඇත්තට මේක එහෙම හිතුවත් ඇත්තටම ගොඩක් පොසිටිව් කියලා කියන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි ඊළඟ මාසෙදී, sorry next 3 months වලදී, ඊළඟ මාසෙ මම ඇයිදන්න ඊළඟ මාසෙ කියව. So yes. So next month අපි ඊළඟ මාසෙ කියන එක මම එහෙම කිව්ව නිසා මට කියන්න ඕනේ ඕගොල්ලන් next month එකේ, එහෙම නැත්නම් September මාසෙදී September මාසෙ, මම මේ අගෝස්තු මාසෙ මේක බලන්න මේක කියන්නේ උනාට ඔයා මේ රීඩින් එක කවදා බලුවත් ඊළඟ මාසෙ. මම මේ අගෝස්තු මාසෙ බලන්න නිසා මම මේක සැප්තැම්බර් මාසෙ කියලා කියන්නේ. උනාට ඔයා මේක බලන්නේ කොයි කාලෙ වුණත් ඊට පස්සේ මාසෙ, يعني ඊළඟට මාසෙ තමයි මේක මම කියන්නේ.
ඉතින් ඔයාලට මොකක් හරි සල්ලි සම්බන්ධ හොඳ නිවුස් එකක් නැත්තම් සල්ලි සම්බන්ධ දෙයක් ඔයාට දැනගන්න සල්ලි ටිකක් අතට එන්න චාන්ස් එකක් තියෙනවා. ඒ වගේම තමයි ඔන්න ඊළඟ මාස 3 ඔයා ගොඩාක් ලොකු ඔයාට නිකන් ඔයා ලොකුවට ග්ලෝ අප් වෙනවා. එහෙම නැත්තම් ඔයා ලස්සන වෙනවා. ඒ වගේම ඔයාට අලුත් ඇඳුම් ගන්න චාන්ස් එකක්. එහෙම නැත්තම් අලුතෙන් මොන හරි ඔයාට ජුවෙලරි දෙයක් ගන්න. එහෙම නැත්තම් මේකප් මොන හරි අයිටම්ස් ටිකක් ගන්න. මොන හරි මොනව ලස්සන කරන දේවල් ගන්න. සලෝන් එකට යන්න. මොන හරි ඔයාගේ බියුටි එක එහෙම නැත්තම් ඔයාගේ ඕවරෝල් බියුටි එක එහෙම නැත්තම් ඔයා ජිම් මෙම්බර්ෂිප් එකක් ගන්න වෙන්න පුළුවන්. මොකක් හරි ඔයාගේ ලස්සන එහෙම නැත්තම් ඔයාගේ රූපය සම්බන්ධ දෙයක් ඔයා නෙක්ස්ට් 3 months වලදී අනිවාර්යෙන් මේ වගේ දෙයක් කරනවා. ඒකෙන් ලොකුවට ඉම්ප්‍රූවමෙන්ට් එකකුත් තියෙනවා කියලා කියන්න ඕනේ. ඒ වගේම නෙක්ස්ට් 3 months වල ඔයා මෙච්චර කාල තිබ්බ ලොකු ප්‍රශ්නයක් විසඳනවා. ඒ විසඳුනාන් පස්සේ ඔයාට හොඳට නිින්ද යනවා. ඊළඟ මාසෙනේ හොඳට නිදාගත්ත හැකි ඔයගොල්ලන්ට. මොකද ඒ තරම් හොඳ සැප නිින්දක් ඔයගොල්ලන්ට හම් වෙනවා කියලා කියන්න ඕනේ. ඒක නිසා අර පෞගිය ප්‍රශ්න ගොඩක් ඉවර වෙයි ඊළඟ මාස 3. ඉතින් ඒක හොඳට මතක තියාගන්න ඔයගොල්ලෝ ගොඩක් ප්‍රශ්න විසඳේ කියලා ෆ්ලයිල් 2 මට වාඩි කියන්න ඕනේ. ඉතින් අනිවාර්යෙන් ලයික් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් මම ගිහින් එන්නම් ඔයගොල්ලෝ සතුටින් හොඳින් ඉන්න. පය නම්බර් 3 කොහොමද හැමෝම ගොඩාක් හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඉතින් ඒ වගේම තමා ඕගොල්ලොන්ට ඕගොල්ලෝ ගොඩාක් කට්ටිය කියලා තිබ්බ එක එක වීඩියෝස් ඕනේ කියලා. ඉතින් මම මේ වීඩියෝ සිග්මන්ට් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් පුළුවන් වෙලාවට මම වීඩියෝස් ඔයගොල්ලන්ට ගේනවා කියලා කියන්න ඕනේ. ඉතින් අනිවාර්යෙන් ලයික් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම අර ක්‍රිස්ටල් ස්ටෝ එකේ ඩිස්කවුන්ට්ස් තියෙනවා. බයි 1 get 1 free, බයි 2 get 1 free. ඒ දේවල් ඔයාලා දැනගන්න පුළුවන් අපේ ස්ටෝ එකට මෙසේජ් කරලා ඔයගොල්ලන්ට මේ කාලේ ඒ දේවල් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම පර්සනල් රීඩින්ග්ස් ගැන මම වීඩියෝ එකේ මුල ටිකේ කිව්වා. ඉතින් ලයික් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයා කැමති වීඩියෝස් මොනවද කියලා අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. නෙක්ස්ට් 3 months වල ඔයාලට ලැබෙන දේවල් ගැන කිව්වොත් ඉතින් බලමු කොහොමද ඔයාට මොන වගේ දේවල්ද හොඳ දේවල්ද නරක දේවල්ද මොනවද තියෙන්නේ කියලා. ඉතින් නෙක්ස්ට් 3 months වල ඔයාට ගොඩක් ලොකු නිදහසක් දැනෙනවා. ඒක ගොඩක් ඔයා හොඳට නිදහසේ ඉන්නවා. ඔයා කැමති දේවල් කරන්න චාන්ස් එකක් හම්බෙනවා. ඒ වගේ වෙනදාට තිබ්බ ඔයාව නිකන් අර ලිමිට් වෙලා වගේ තිබ්බට වඩා ඔයාට පොඩ්ඩක් ඔයාගේ හිතත් නිදහස, ඔයාගේ ඔළුවත් නිදහස, හරිම නිදහසක් දැනෙනවා නෙක්ස්ට් 3 months වලදී. ඊළඟට කියන්න ඕනේ ඔගොල්ලොන්ට ඔයාලට යස් මොකක් හරි පොඩ්ඩක් ඒ ගැන පරිස්සම් වෙන්න, මොකක් හරියන් සෙම හැදෙන්න ඒ වගේ ඉඩ තියෙනවා. ඒක නිසා නෙක්ස්ට් 3 months වල පොඩ්ඩක් උණ හැදෙන්න ඒ වගේ දෙයක් තියෙනවා. සෙම හැදෙන්න, සෙම වැඩි වෙන්න, සෙම තියන අය පොඩ්ඩක් ඔය එක එකව කණ එක නතර කරන්න, කූල් ජාතියනම නම් කණ එක නැති කරන්න නතර කරන්න. මොකද ඒ වගේ දෙයක් වැඩි වෙන්න තියෙනවා. ඒක නිසා ඒ ගැන පරිස්සම් වෙන්න. ඔයාට මොකක් හරි ස්කින් එක සම්බන්ධ අසනීපයක් එන්න තියෙනවා නෙක්ස්ට් 3 months වල. පොඩ්ඩක් ස්කින් එක සෙන්සිටිව් වැඩි කියලා මම දකිනවා. ඉතින් ඒක නිසා පොඩ්ඩක් ඔයාගේ ඔය මොයිස්චරයිසර්ස් ගාලා ඒ විදිහට ඉන්න, පොඩ්ඩක් වාගේ හැම මොකක් හරි එක්කෝ මුණේ පිම්පල්යක් එන්න හරි, මොකක් හරි පිම්පල්ස් එන්න හරි, ඇඟ පොඩ්ඩක් ඩ්‍රයි වෙන්න හරි, එහෙම දෙයක් තියෙනවා. ඉතින් පොඩ්ඩක් වැඩිපුර වතුර බොන්න. ඒ වගේම තමයි ස්කින් එකට ඔය මොයිස්චරයිසර් එකක් හරි මොකක් හරි යූස් කරන්න කියලා කියන්න ඕනේ. ඒ වගේම තමයි ඔන්න මන්දන මේක මම බ්ලෙසින්ස් වලට ගත්ත එක. මම හිතනවා මේක බ්ලෙසින් එකක් වෙනවා ඇති කියලා. මොකද ඔයාට හරියට ඊර්ෂ්‍යාකාරය හැදෙනවා. ඊර්ෂ්‍යාකාරය හැදෙනවා කියන්නේ ඔයාව නෙක්ස්ට් 3 months වල එහෙම නැත්නම් ඊළඟ මාස 3 දකින අයට ඔයාගෙන හිතනවා ඊර්ෂ්‍යාවක් නිකන්, ආ මෙයා මට වඩා හොඳයි, මෙයා මට වඩා ලස්සනයි, මෙයා මට වඩා ටැලන්ටඩ්, මෙයා මට වඩා ස්කිල්ඩ්, ඒ වගේ දේවල් කියලා හිතනවා. ඉතින් ඒක නිසා මම හිතනවා ඒක ඇත්තටම බ්ලෙසින් එකක් කියලා. මොකද එහෙම දේවල් මිනිස්සු හිතනවා කියන්නේ ඇත්තටම ඔයාට ඔයා දෙයක් කරගෙන ඔයා දෙයක් ඔයා තැනක ඉන්නවා කියන එක තමයි හැම්බෙන්නේ. ඉතින් පොඩ්ඩක් ඔයාට හැම්මෙන් දැනගන්න හම්බෙයි ඔයාට නිකන් මිනිස්සු ඊර්ෂ්‍යා කරනවා, එහෙම නැත්තම් මිනිස්සු ඔයාට මොන හරි ගාගෙන ගොසිප් කියලා එහෙම දේවල් ඔයාට දැනගන්න හම්බෙයි. ඒ වගේම තමයි ඔයාගේ නෙක්ස්ට් ඊළඟ මාස 3 අනිවාර්යෙන් ඔයාට පොඩ්ඩක් කේන්ති යනවා වැඩි, දුක හිතනවා වැඩි, ආදරය හිතනවා වැඩි, ඉමෝෂන්ස් ගොඩක් වැඩි. ඒ කියන්නේ මේක හැම දෙයකටම ඔයා ආදරය කරන්න කියොත් ආදරේ වැඩි, ආදරෙන් කරනවා වැඩි, තරහ යන්න කියොත් තරහ යනවා වැඩි, දුක හිතනොත් දුක හිතනවා වැඩි. ඒක නිසා ඉමෝෂනල් බැලන්ස් එක අනිවාර්යෙන් තියාගන්න ඕනේ නෙක්ස්ට් 3 months වලදී. ඒ වගේම තමයි ඔයාට ඔයාට ඔයා ඔන්න නෙක්ස්ට් 3 months වල බබාලා බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඔන්න ඊළඟ මාස 3 ගොඩක් ෆර්ටයිල් කියන එක කියන්න ඕනේ.
මේකවා ගෑනමෙක් වෙන්න පුළුවන් පිරිමිළමෙක් වෙන්න පුළුවන්. මම මේ කියනවා දැන් පිරිමිළම හිතන්න එපා ඔයගොල්ලෝ මේ ඕගොල්ලන්ට මේක අදාළ වෙන්නේ නැහැ කියලා. ඉතින් ඔයගොල්ලෝ බබාලා බලාපොරොත්තු වෙන ෆැමිලි එහෙම එකක් නෙමෙයි නම් පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඒ දේවල් ගැන. මොකද ඔයගොල්ලෝ ගොඩක් ෆර්ටයිල් නෙක්ස්ට් 3 මන්ත්ස් වලදී. ඔයගොල්ලෝ ගෑන ළමයි පිරිමි ළමයි හිතන්න එපා මේක ගෑන ළමයින් විතරක් අදාළයි කියලා. ඉතින් ඒක නිසා පිරිමි ළමයි පරිස්සම් වෙන්න ඔයගොල්ලෝ මේ දේවල් ගැන. ඊළඟ දේ තමා ඔලුව කැක්කුමක් එන්න තියෙනවා පරිස්සම් වෙන්න නෙක්ස්ට් 3 මන්ත්ස් වලදී. පොඩ්ඩක් අසනීප ගැන පරිස්සම් වෙන්න ඕනේ. මම මේක කියන්නේ ඇත්තටම බ්ලෙසින් එකක් කියලා ගත්තා. මේක බ්ලෙසින් එකක් කරගත්තොත් ඉතින් ඇත්තටම මේ දේවල් දැනගන්න එක ඔයාලට මේක ඇත්තටම බ්ලෙසින් එකක්. මොකද මේ දේවල් වලින් ඔයාලට බේරෙන්න පුළුවන්. මිග්‍රේන් තියන අය වැඩි වෙන්න ඉඩ තියෙනවා. පොඩ්ඩක් ඒක නිසා පරිස්සම් වෙන්න ඒ දේවල් ගැන. තව දෙයක් තමයි ඕගොල්ලන්ට කොහේ හරි ගමනක් යන්න හම්බ වෙනවා. ට්‍රිප් එකක් යනවා. එහෙම නැත්නම් කොහේ හරි ඔය විනෝද ගමනක් කොහේ හරි යන්න තියෙනවා නෙක්ස්ට් 3 මන්ත්ස් වලදී. ඉතින් හොඳයි, බය වෙන දෙයක් නැහැ. ඊළඟ මාස 3ේදී පොඩක් අසනීප ගැන පරිස්සම් වෙන්න. ඒ වගේම මිනිස්සු මොනවා කිව්වත් ඔයා ගණන් ගන්න නැතුව ඔයාගේ එනර්ජි එකේ ඔයා පොසිටිව් වෙන්න. එමුණත් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැමදේම හොඳින් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් අනිවාර්යෙන් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. මම ගිහින් එන්නම්. ඕගොල්ලෝ සතුටින් හොඳින් ඉන්න. පයිල් නම්බර් 4 ඉතින් ඔයාගේ රීඩින් එක බලන්නයි යන්නේ. ඉතින් මතක් කරන්න ඕනේ ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා. ඒ වගේම තමයි ක්‍රිස්ටල් ස්ටෝ එකේ ලොකු ඩිස්කවුන්ට් එකක් තියෙනවා. ඒ වගේම බයි 1 get 1 free, බයි 2 get 1 free. ඔයගලන්ට ඔය දේවල් ඔක්කොම ගන්න පුළුවන්. ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ අපේ පර්සනල් රීඩින්ග්ස් ගැන. මම ඔයාලට වීඩියෝ එකේ මුල ටිකේ කිව්වා. ඒ ටික ඔයාලට ඔන්නම් ගිහලා බලන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න ඔයාලා මොනවද බලන්න කැමති, ඉස්සරහට කැමති වීඩියෝස් මොනවද කියලා. ඉතින් බලමු ඔයාගේ රීඩින්ග් එක කොහොමද කියලා නෙක්ස්ට් 3 මන්ත්ස්, එහෙම නැත්නම් ඔයාගේ ඊළඟ මාස 3ේදී මොන වගේ දේවල් වෙයිද කියලා. ඉතින් ඔයාට ඔන්න අනිවාර්යෙන් මෙච්චර කාලයක් ඔයා බලන් හිටපු ගමනක්, එහෙම නැත්නම් යන්න කැමති තැනකට ඔයාට යන්න හම්බෙනවා. එහෙම නැත්නම් ඔයා මෙච්චර කල් බලන් හිටියා, එහෙම නැත්නම් ඔයා හරි කැමැත්තෙන් හිටපු සමාජවා කැමැත්තෙන්, මේක පොඩි දෙයක් වෙන්න පුළුවන්, සමාජවා කැමැත්තෙන් හිටපු කෑම රෙස්ටරන්ට් එකක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් කැමැත්තෙන් හිටපු ගමන ට්‍රිප් එකක් යන්න ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් කෙනෙක්ව බලන්න වෙන්න පුළුවන්. එහෙම කැමති දෙයක් ඔයාට කරන්න හම්බෙනවා, යන්න හම්බෙනවා ඊළඟ මාස 3ේදී. ඒ වගේම තමයි පොඩි ළමයි එක කාලේ ගත කරන්න පුළුවන් වෙනවා ඊළඟ මාස 3ේදී. ඒ වගේම තමයි තව දෙයක් කියන්න ඕනේ, ඔයගොල්ලෝ ෆැමිලි එකක් නම් ඔයගොල්ලෝ බබාලා බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඔයගොල්ලන්ට ඔන්න ඊළඟ මාස 3ේ ඒ සම්බන්ධ දේවල්, එහෙම නැත්නම් ඒ ෆර්ටයිල් ගතිය ගොඩක් වැඩි කියලා කියන්න ඕනේ. ඒක නිසා ඒක ඒ පැත්ත ඒව බලාපොරොත්තුෙන් ඉන්න කට්ටිය පරිස්සම් වෙන්න ඕනේ නැහැ, අනික් කට්ටිය පරිස්සම් වෙන්න. ඉතින් ඒ වගේම තමයි ඊළඟ මාස 3ේදී ඔයගලන්ට හොඳ විනෝද ගමනක්, මං කලින් කිව්වාගේ විනෝද ගමනක් යනවා. ඒ වගේම තමයි කෙනෙක්ගේ බර්ත්ඩේ එකක් වෙන්න පුළුවන්, වෙඩින් එකක් වෙන්න පුළුවන්, ගෙට් ටුගෙදර් එකක් වෙන්න පුළුවන්, මොකක් හරි දෙයකට වාට ඒ වගේ අර ඒ වගේ උත්සවයකට යන්න හම්බෙනවා. ඒ වගේම තමයි ඕගොල්ලොන්ට දේවල් ඊළඟ මාස 3ේදී ගොඩක් ඔයාට ඊළඟ මාස 3 යනවා තේරෙන්නේ නැති වෙයි. ඒ කියන්නේ ඒ තරම් ඉක්මනින් දේවල් වෙනවා ඔයාට, ඒ තරම් ඔයා එක එක දේවල් වලට ඔයාට ඒ වගේ එක එක දේවල් හිතන්න ගින් ඔයා බිසී වෙනවා, දේවල් කරන්න ගින් බිසී වෙනවා. ඒක නිසා ඊළඟ මාස 3 ඔයාට යනවා තේරෙන්නේ නැති වෙයි. ඒ වගේම තමයි සත්තුත් එක්ක කාලය ගත කරන්න පුළුවන්. ඒ වගේම බබාලා මං කිව්වා වගේ පොඩි ළමයි එක්ක කාලය ගත කරන්න පුළුවන්. සත්තුත් එක්කත් ඔයාට කාලය ගත කරන්න චාන්ස් එකක් තියෙනවා. තව දෙයක් තමයි ඔයාට ඔයාගේ ජොබ් එක, එහෙම නැත්නම් ඔයා කරන බිස්නස් එක ඔයාට මීට වඩා, ඔයා ජොබ් එකක් කරනවා නම් ඔයාට ඔයා දැන්ට තියෙනට වඩා ඔයා පොඩ්ඩක් ඉහළට එනවා, එහෙම නැත්නම් ඔයාව පොඩ්ඩක් හයිලයිට් වෙනවා. බිස්නස් එකක් කරනවා නම් ඔන්නවා පොඩ්ඩක් ඊළඟ මාස 3 අනිවාර්යෙන් මේවා කරන්න ඕමනාද, මාකටිං පොඩ්ඩක් කරන්න. මොකද වාගේ බිස්නස් එක එක්ස්පෑන්ඩ් වෙන්න, එමත වාගේ බිස්නස් එක ටිකක් බූස්ට් වෙන්න ඉඩ කඩ තියෙනවා. ඉතින් ඒක නිසා ඔයා දෙයක් කරනවා නම් පොඩ්ඩක් ඔන්ලයින් හරි, එහෙම නැත්නම් ඔය මොකක් හරි නිවුස් පේපර් ඇඩ්වර්ටයිස්මන්ට් හරි මොනවා හරි ඒ වගේ දෙයක් කරන්න, මොනවා හරි දාන්න, ෆේස්බුක් බූස්ට් එකක් හරි මොකක් හරි දාන්න. මොකද ඒක අනිවාර්යෙන් ඒ වගේ දේවල් ඔයාට හරියනවා කියලා කියන්න ඕනේ. ඒක ඔයාට ගොඩක් පොසිටිව් වෙනවා, ඔයාට සල්ලි එනවා, ඔයාගේ ඔයාගේ නම ප්‍රසිද්ධ වෙනවා, ඔයාගේ බිස්නස් එකේ නම ප්‍රසිද්ධ වෙනවා.
ඒකන්සා ඒ දේවල් ඒ විදිහට කරන්න අනිවාරෙන් වාට ගොඩක් පොසිටව් කියලා කියන්න ඕනේ. බිස්නස් පැත්තෙන් සල්ලි පැත්තෙන් ඉම්ප්‍රවෙනවා ඉගෙන ගන්නාය පොඩ්ඩක් ඒ පැත්තට ෆෝකස එක වැඩිපුර දෙන්න. මොකද ඒ පැත්ත චුට්ටක් වාගේ අඩු වෙන ගතියක් තියෙනවා. ඒක පොඩ්ඩක් ඒ පැත්ත ගැන හිතන්න කියලා කියන්න ඕනේ. ඉතින් අනිවාර්යෙන් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. මං අර කියපු දේවල් ඔයා පරිස්සමින් ඒ දේවල් කරගන්න. අනිවාර්යෙන් ඔයාලට ප්‍රශ්නයක් නැතුව ඊළඟ මාස 3 ඉන්න පුළුවන් කියන කියන්න ඕනේ. ඉතින් මම ගිහින් එන්න, උගොල්ලෝ සතුටින් හොඳින් ඉන්න.